හයියාලුවනී කෝමුදයාලට ඔන්නෙතින් වෙනද වගේම සිංහලෙන් බයිස්කෝප් අපේ YouTubeු් චැනල්ලකට ඔයාල හැමෝම ගොඩක් කාදරෙන් පිළිගන්නවා. අදමම යාල වෙනුවෙන් අරගෙනාව මේ වස්සරේ නිකුත්තුනු තුන්්ඩ මූවියක. කතාව ගැන කියනව නම් අවුරුදු විස්සේහැක සේවාකාලයක් තිබිලක්. විභාගභීතිකාවනිසා කිසිමු උසස්වීමකටලක් නෝනු බේබි කියන අහිංසක කොස්තාාපල්වරය ගැන තමයි අද කතාව. බේබි කියන පොලිස් කොස්තාාපල්වරයක් පොඩි පොඩිරදර වලට ගොඩක් මැදි වෙනවා. තමන්ට වඩා උසස් තනතුරුවල ඉන්න නිලධාරීන්ගේ විහළු තහලූ මධදිපුංචිකම් දරාගන්න බැරි නිසා. මේ බේබි කියන පොලිස් කොස්තාාපල්වරත් තියනවා විභාගයක් ලියන්න. ඔයල් දන්නවද මේ බේබිටි ඉන්නවා එකකුළහ වසර ඉගෙනගන්න පොතෙක්. ඒ වගේ මුයාල දන්නවනේද ඥාන පඩිගැෙන. විභාග වලට හොරාට උත්තර ලයාගෙනයන්නේ. මේ බේබි කියන පොලිස් කොස්තාාපල්වරයගේ පුතාත් ඥාන පටිගහන්න උපන් හපනි. පුතා එච්චර වැඩකාරයෙක් වෙද්දි තාත්තය අගේ විභාගේ කොහුම කරා විද. ඔන්නහෙනම් ඔයාලම බලන්නකු මොකක්ද වෙන්න කියලා. චනල්ක සබස්ක්‍රයිප් කරල අපිත් එක එකතු වෙන්න. ඔය මේ වීඩියකට කැමති නල් අයිකකදදා ලා වීඩියකවසාන වලගේ අදහසත් අපිට කමෙන් කරන්න. අපි දැන්න යමුයි මූවියකට. න්න ස්කෝලි සසිීනෝ අදිනවා. අදිය කොල් හා වස්රට එක්සෑම් එක ක්ලාස් ටීච පේපාරගෙන කලාස්සකට එනවා. ළමයි එක් සෑමක ලියන්න කලාස්්ක ඇතුළට ඉද්දි කොල්ලු තුන්දෙ ක එළියට වෙලා බලංගින්නෝ කවරුවාරනකං. ටික වෙලාවින් ටීච ඇවිල්ල යාලට ඇතුළට කතා කරනවා. Tීචර කොල්ලු තුන්දනාගෙන් අහනෝ මැතිව් කොහෙද කියලා. මෙන්න මේ ඉන්න මැතිව්! මැතිව් දැන්නන් ඉන්න වස්රූම්කි මේ වෙලාවයාගේ ක්ලාාස්කේ ලමයින්ට Tීච එක් සෑම්පේපස් දීලා තියෙන්නේ. ැමෝම ලමයි එක්ෂෑම්ම එකට කලින් දෙවියක්නේ ආඥා කරත්්දි? එකහොල්ලේ දෙවියන්ගේ නිල්ලනවා මැතිව් ඉක්මට මෙවන්න. නැත්තම්මට එක්සෑමක ෆෙල් වෙන්න වෙනවා කියලා. ඔන්න මැතිව කලාස්සක එෙනවා. ළමයි හැමෝම මැතිව් දෙකළ ගඩ සතුටු වෙනවා. ඒත් එැමයාල මැතිව් දෙකළ මිච්ච සතුටු වෙන්නේ. අපි බලමු. මැතිව් ඇතුලට එදදිම එක යාළුවෙක් ලඟින් අඩිරූලත් තියලා තවකිෙනෙල්ලඟින් කවකටු බොක්ෂක් තියලා තවත් කෙනෙක්ළඟ මක්කණයක් තියලා එයාගේ පුටුවෙන් නැවිල වාඩි වෙනවා. එක්ෑමක පටන් ගන්නවා. ඔන්න දැන් තමයි වැඩේ පටන් ගන්න එක කෙල්ලෙ කියයාගේ අතේ මිහිදිගාගෙනවිත් ඇත්තට මේ මිහින්දි රට ඇතුළෙ තියෙන්නේ පේපයකට උත්තර. ඔන්නට මැතිව් තියලගිය කවකඩු බොක්ෙක ඇතුළෙත් උත්තර ලියපු චිට්තියෙනවා. ඊළඟට අඩිරූලේ මැතිවුගේ පෑනේ සපත්තු ඇතුළේ මකන කවර ඇතුළේ පැන්සල්වල කැල්ලක ඇතුළේ. ඒ විතරක් නෙමි නියපතුවල පෑන් ඇතුළෙ පබවා උත්තරලියපු චිට් හැමළමයක්ළඟම තියෙනවා. එක කොල්ෙෙන් නැගිටල ටීජගෙන් කොලයක් ඉල්ලනවා. Tීචේ ළමට කොලේ දීලේ අදි මැතිවගිමේසිවුඩ තියෙන බෝතලේ මිස් කියයන්ගේ වැදිල බිමට වැටෙනවා. බෝතලේ බිම වැටිලා මූඩිය ගැවෙනවා. ඒත් වතුරෙ එලියටේෙනි නෑ! තීච බෝතලය අරගන්නවා. බෝතලේ කටසීල් කරලා. ඒ කියන්නේ බෝතල් මූඩියේ අනිවාරයෙන්ම උත්තර ලියපු චිට්ටකක් ඇති. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්න කියලා. දැන් පෙන්නන්නවිනි සිදුවීම. පොලිස් සිලධාරීන් පාරයන වාහන පරීක්ෂා කරනවා. මේ වෙලාවෙේ බේබි කියන ලධාරියගේ පෝර්ණකට කෝල්ල එකක් එනවා. වෙනනි ලධාරියෙක් බේබි කියන ලධාරියයට කතා කරලා කියන මොයාට කෝල එකක් කියලා. මේ තමයි බේබි! බේබි කෝල්ල එක අන්සකරලා කතා කරනවා. මේ කතා කරන්නේ මැතිවගේ ස්කූල්ල එකේ පිින්න්සිිපල් මඩ. මැතිවු කියන බේබිකි පුතා. ඔයාලට හිතා ගන්න පුළුවන් ඒ ද මුොකද වෙලා තියෙන කියලා. ත්තර ලියපු චිට් හුුණ නිසා ප්‍රින්සිපල් මඩම් බේබිඩ කතා කරලා කියනවා දැම්ම මිස්කෝලට එන්න කියලා. මැතිවට බය වැඩිකමට දාඩියදානවා. බේබිත් බයවෙලා ඉස්කෝලට එන්න කිව්ව නිසා. ඔන්න මේවෙලාේ Sස්SP.Bීල ඩයුකරපු ට්‍රීවීල්ලර් ියදුරෙක් අල්ලගෙන. බේබී ඇවිල්ල ස්SPට කියනවා පුතාගේ ස්කූල් එකට එන්න කිව කියලා. Sස්SPී බේබිට යන්න අවසර දීලා ආය බේබිට කතා කරල කියවා? ඔය අනගමන් අර බීපු ට්‍රීවීල ඩ්‍රයිව එක්ක ඒ ්‍රීවිලයක ස්ටේෂන එකට අරයි යන්න කියලා. මේ ට්‍රීවිල්ල ඩ්‍රයිව බීල ඉන්න නිසා බේබිවාහන අරගන්නවා. ඔන්න එක පාරටම ්‍රීවීලයක ඉස්සරහට යනවා එතකොටම හරස් පාරකින් නාව බයි්‍ය එක ට්‍රීවිලයක හැප්ෙනවා. බයිකිකේ අව පුද්ගලයට අමාරුයි. බේබි හොඳනම බයවෙලා. මේ පොලිස් එෙලධාරී දේවන් Sස්පි දේවන්ව ඇක්සිඩෙන්න්් එක උනතනට අවනවා. ේවිටත් හිතාගන්න බෑ එක පාලටම මොකක් දුුණේ කියලා. දේවන් බේබිව ජිප්්‍රකෙන් එක්කං යනවා. ස්පි බේබිව එකගෙන ඇවිල්ල තියෙන්නේ මැතිවුගේ ස්කෝලට බේබි චිප්පකෙන් බැහලාවමස්පි කියනවා පුතාගේ ප්‍රශ්න ගැන බලලා ඊට පස්ස ගෙදරට වෙලා ටිකක් ප්‍රෙස් කරන්න කියලා. ඔන්නඉතින් බේබි ප්‍රරින්සිපල් මැඩම්ළඟට ඇවිල්ලා ඉන්නේ. මැතිව ඉන්න තතන? මැඩම් ඇැතිවුගේ හොර වැඩ උක්කොම බේබිට පෙන්නෙනවා ඊළඟට බේවිිටය කියනවා ඊළඟ විභාග දවස්සේ මේ වැඩේ උුණනොත් මැතිව රිපීට් කරනව කියලා. ඒ වගේම ඉස්කෝලෙන් අයින් කරනව කියලා තෑ කියනවා. බේි පරින්සිපල් මැඩෙම්ට පොරොන්දු වෙනවා ආය මේ වගේ වැඩක් මැතිව් කරන්න නෑ කියලා. ඔයාට මත්තක ඇති බේබි අරගෙන ගිහිපු ට්‍රීවෙල්ල එකට බයිකකක් හැප්පුුණ. ඒ අනතුරන්න පුදගලය හොස්පිටල් එකට ඇඩමින් කලා. පොලිස්සිලධාරෙන් දෙන්නේ හොස්පිටෙල්ලකට ඇවිල්ලා ඒ පුද්ගලයට බෙහෙත් කරන නර්ෂ්ට කතා කරලා? පෝර්් එකක් කහට දීලා කියනවා ඒක අප්ඩේඩ් කරල දෙන්න කියලා. මේ වෙලාවි බේබි හස්පිටල් එකේ ඉන්න රාගවෙට්ටි කියන ලධරයට කතා කරලා අර හැ්පුුණු පුද්ගලය ගැන විස්තරහනවා. ප්‍රාගවෙට්ටි විස්තර කියලා බේබිට කියනවා ඔයා ස්ට්‍රෙස්වෙෙන් එපා. මුකක්හරි දෙයක් තිබුණත් කියන්න කියලා. බේබි මැතිව් එක්ක මේ වෙලාවේ බස්හෝල්ට හැකි ඉන්නේ. මැතිව් ගෙදරයන්නු ත්‍රීවිලය එකක් නවත්තගන්න හද්දි බේබි කියනවා බස්සකමි අම කියලා. මේ අමයින්ට උගන්නන්නේ මැතිවුගේ අම්මා. ලාස්සක වෙලායම මයි මැතිව් තාත්යක කෙදරෙන්නේ අම්ම කලාස්තකේ අමයින්ට ගානක් හදන්න දීල ඇවිල්ලා බේවිිට කන්න ලෑස්ති කරනවා. ඒත් බේබි කන්නේෙත් නැතුවම ඇඳම් මාරුකරගෙන බයිකෙන් කොහෙද යනවා. මේ වෙලාවෙ රාග වෙට්ටි මැතිවුගේ අම්මට කතා කරල කියනවා ඔය බේබිගෙන් මුකුත්තහන්නයන්න එපා! මම ඔයාට පස්සෙ කෝලකක් ගන්නන් කියලා. මේ එන්නේ ලෝයේ ප්‍රකාශ! ප්‍රකාශ ඇැවිල්ල තියෙන්නේ බේබිග අති නක්සිඩෙන්න්ටුනු පුද්ගලයගේ පවුල අත්යේකේ කේසේ ගැන කතා කරන්න. දැම්ම මේ ගතවෙනි රාත්‍රී කාලේ. බේබි තනියමේ ලියට වෙලා බොනගමන් ඉන්නේ. බේබිගි හිත හොඳටමවුල් වෙලා. බේබි හායි රගවෙට්ටිට කතාර ලක්සිඩෙන්ට් එක වුණු පුද්ගලය ගැෙන විස්තරාහනවා. රාගවෙට්ටි කියනවා කිසිම ප්‍රශ්නයක් නෑ හැමදේම හොඳින් කියලා. ඔන්න දැන්න්නම් බේබිගි හිතරටිකක් හොඳයි වගේ. බේබිගේ ඇතුළට ඇවිල්ල කෑම ලෑස්තිි කරන්න කියලා යනවා මැතිව්ව ෑමකන්න එක්කංඉන්න. ැතිව් ස්කෝල ඩරන ගමන් ඉන්නේ. බේබි මැතිවු ළඟට ඇවිල්ල කියනවා අම්මගේ ප්‍රයිවට් ග්‍රලස්සකට ළමයි විස්සක්විතර අපේ ගෙදරට එෙනවා. අම් මෙහෙම ලාස් කරත්දී එයාගේ පුතා හොරකරල් එක්සෑම් ියනව කියලයා දැනගත්තොන් මුණවගේ තත්ත්වයක් ඇතිවේද කියලා. මැතිව් කියනවා එයා අය එහෙම කරන්න නෑ කියලා. ඊට පස්සේ බේබි මැතිව්ට කතා කරනව කෑම ලෑස්තිී කන්නේ යාමු කියලා. බේබි කෑම කාලිවරවෙලා එයාගේ බල් සුරතලාටත් කෑම දෙනවා. න්න ඊළඟ දවස්ස උදේ බේබි ලෑස්ති වෙනවා එයාගේ ඩියුටියකට යන්න. මැතිව ස්කෝලයන්න ලැස්තිවෙලා ආවම අම්ම මැතිවුට පෑනත්දීලා කියනවා මේකෙන් විභාග ලියන්න. දෙවියන්ගේ ආශීර්වාදය ඒ පෑණි තියෙනව කියලා. මැතිව තාහත් එක්ක ස්කුල යන්න පිටත් වෙනවා. බේබි මැතිව් ස්කෝලට එකගෙන එනවා. මැතිව් බයිකකෙන් බැස්සට පස්සෙ බේබී අහනවා මට අදත් එන්න වෙේති කියලා ඒහම වෙ නෑ කියලා මැතිව ඇතුළට යනවා. ඔන්න ඊළඟට බේබි ස්ටේෂ එකට එනවා. ි කෙලම් වෙන්න ස්පීව හොඹවෙන්න. බේියර එක්සිඩන්ටෙකුණු පුද්ගලයගෙන හුවොම ස්SP කියනවා ඔයාගේ හාලවා ඒකට ඔට විරුද්ධව නඩුවත්දාලා. දැන් ඒගෙන් අපේ දෙපාර්තුම ේන්තුවේ නිමර්ශණයක් කරනව කියලා. ඒත් එස්පී බේබිඩි කියනවා බයවෙන්න එපා ඒගෙනමව බලාගන්න කියලා. ස්පී තවනි ලධාරයෙක්ට කතා කරලා කියනවා බේබි එක් හස්පටල්ලකට න්න කියලා. දේවන් බේබියෙක්ක ලොකු තහකි ඉන්නේ. හස්පිල්ලකට අනව කියලා දැනගෙන දේවන් ප්‍රකාශ් කතා කරලේ ගැන කියවා. දේවන්න හට කියනවා දැම්ම හොස්පටල්ලකට යන්න කියලා. බේබී අින් නිලධාරියා ඇල්ල තියෙන්නේෙ වෙන ඇක්සිඩෙන්ට් එකක් නිසා තුවාලවුුණු කොල් එෙගෙන් ප්‍රකාශයක් කරගන්න. මේවාටුවම තමයි ේබිගේ වැැත්දෙන් ට්‍රීවිලේගේ හැප්පුුණු කොල්ලා තැන්මින්ට කලඉන්න. බේබ එකන්න අනින් නිලධාරියා එයාල ප්‍රකාශය අරගන්නාව කොල්ලත්තක කතා කරනවා. බේබි විස්තර ලියාගන්නවා. ඒ වෙලාවේ බේබිට ඇහෙනවයාගේ වැරැත් දෙෙන් ට්‍රීවිල්ල එකේ හැපපුුණු කොල්ලගේ අම්මා? ඒ කොල්ලත් එක්ක කොල්ලව හප්පපු කෙනට හොඳරම බනිනවා. ඒයාල දන්නේ නෑ ඒ ඇක්සිඩන්ට් එක වුණේ බේබිග අතින් කියලා. Bේබයේ පැත්තට හැල්ලත් බලනවා. ඒ අම්ම හොඳරම සාප කරනවා. Bේබඒ කතා හගනින්න බැරිම තැන එලියට යනවා. බේබි බෛක කළඟට වෙලා බලාගෙන දදිී අන නිලධාරී ඇවිල්ල කියනවා වැඩේ ඉවරැඇදැන් යම කියලා. බේබීන්න හද්දි ප්‍රශ් බේබිට කතා කරනවා. කශව දක්කම බේබිට අතීත සිවීමක් මතක් එෙනවා. එ මකද කියෙ ල අපි බලමු. බේබඒ ගැනත් හිතහිත අරු නිලධාරියත් එක්ක බයික එෙනවා. ඔන්න එක පාරටම බල්ලෙක් පාරහරහ පනිනවා. අනි නිලධාරිය කෑගහනව බල්ලෙක් කියලා. එතකොටම බේබිඩ බයිකක කන්ටෝල් නැතුව ගිහිල්ල දෙන්නම වැටෙනවා. බයිකකත් පෙරලිලා පාරයාව කාරයෙක වදිනවා. ඔන්නඉතින් නිලධාරීන් දෙන්න ඔම ඇම්බියලන්ස් එකකින් හොස්පිටල්ලෙට රං එෙනවා. බේබිඩිනල් නොකුතුවාලයක් නෑ. ඒත් අනිින් නිලධාරියල් ටිකක් කමාරුයි. ඔහුව තැඩ්මිට් කරන්නේ අරෙක්ඩැන්ටුණු කොල්ලඉන්නවාටු එමයි. බේබිය ඔහුත් එක්කාවන් ලධාරිය ළඟට අවම ඔහු බේබිගෙන් අහනව සෑ ඇත්තටම ඔයඒ බල්ල දැක්ක නැද කියලා. බේබිට එත්ත එක්ක මාතීත සිදුවීමක් මතක් එනවා. මේ මාස හයකට පෙරසිදුණු සිදුවීම. පොලිස් සුනකෙක් මියගහින්. නිලධාරන්නේ සුනකයට අවසන්ගෞරව දක්වනවා. මොහු තමයි මේ සුනකයෝ බලාගත්තේ. ඔහුටේ සුනකයා හරියට හොගේ පුතාගේ. හොඳට මාඩනවා පුතේ නැගිටින්න කියලා. බේබිත් ගොඩත් දුකෙන් ඉන්නේ. ප්‍රකාශත් මෙතන ඉන්නවා. ප්‍රකාශ් තව කෙනෙ එක එක්කහලියට එනවා ඒ නාඩගම් බලංඉන්න බෑ කියලා. ප්‍රකාශ කඩයක් ලඟට ඇබල්ලා ඔහුත් එක්කාව කෙනාට කියනවා බල්ලෙක් මැරුණමුව බලදාන්න ඕන බල්ලෙකෙ මල කෙදරටැයි මිනිස්සුන්ට එන්න කියන්නේ හලා. බේබි ඉන්න මේ කඩේළඟ තේකක් බොන ගමන්. බේබි නැඟටල ප්‍රකාශ ළඟට එදදි දේව නැවෙෙල්ල බේබට කතා කරනවා. දැන් නලිත් වර්තමාන කතාව. පොලිස්සිෙලධාරීින් දෙන්න ටීවිීල එකකිින් නනවා? බේබීයාගේ හෙදරලඟින් බහිද්දී අනි පොලි සිලධරිය බේබිගෙන්න්න අහනවා ලෝයගේ ඔයාගේ ප්‍රශ්නී ඉස්තර ඉඳලම තියෙනවද කියලා. ඒ ප්‍රශ්නය විද්‍යහටි වරවෙනවා. ඔන්න පොලිසි ස්ටේෂන් එක ලොක උත්සවයා මුළු පොලිස්සියම සරසලා මේ වෙලාවෙ දේව නින්න ස්පීලග. බේබිත් එනව ස්පීවා හම්බ වෙන්න. බේබී.ස්SPීගෙන් දවස් දෙක නිවාඩුවකිල්ලනවා ස්SPී බේබිගෙන් අහනවා ඔයා නිවාඩු ඉල්ලන්නේ ඔයාගේ මස්සිනාගේ ගෙටගෙවදීමට යන්න නේද කියලා. මේ වෙලා එම දේවන් කියනවා එයාට හෙට සම්මන්ත්‍රණයක් තියෙනවා කියලා ඒවක්ගේ මොහු කියනවා දැනටබන් නිලධාරීන් දෙන්නත් නිවාඩු කියලා. Sස්SPි බේබිට කියනවා දැන්වා යන්න මම පස්සේ ගැන කියන්න කියලා. බේබි පැත්තකට වෙලා වාඩි වෙලා එයාගේ අතේ තියනතුවාල දිහා බලබල ඉද්දී. රාගට්ටිය ඇවිල්ල බේබිගෙන් අහනවා ඔයාට නිවාඩු ලැබෙනවද කියලා. ේබි කියනවා එයා හෙම හිතන් නෑ කියලා. රාගවෙට්ටිය අහනවා බේබිගෙන් මම ඔයාට හැමදාම කියනව නේද. ඒ විභාග ලියන්න කියලා. ඒක පාස්සුනොත් ඔයාට යාලෙක්ක හැප්පෙන් ඕන නෑ නේද කියලා. ඔන්න ඊළඟට මෙතන කොල්ල සිිස්ටේෂෙන් එක අනවශ්‍ය දේවල් එකතුකරකර හිටපු කෙනා ඇවිල්ලා! රාගවෙට්ටිට කියනවා මම ගන්න පුළුවන් දේවල් ගත්තා. අනිත් අයිටම් කුණු! ඒව විකුණන්න බෑ! මම වැඩකට නැති කාඩ් බෝඩ්ඩ හෙම පෙට්ියට දැම්මා. ඔයාට තියන්න ඒවා පුච්චන්න විතරෑ කියලා. රාගවිට්ටිය අහනවා ඔයාට මේවස් කරගෙන යන්න කිව්වම අපිට ඒව ගිනිතියන්න කියනවති කියලා. බේබි කියනව අයක කරන්නන් කියලා. ඊළඟට රාගවෙට්ටි බේබී එක්ක බොනවා ඒ වැඩේ තිවර වෙලා දෙන්නෙක්ක ලියට එනවා ඊට පස්සේ දේවන්ගේ බේබිග අතර ප්‍රශ්ණයක් ඇති වෙනවා. ඒක ස්පීලඟටම යනවා අන්තිමට බැඩුන්ගහන්න බේබි. ඒයාට වඩා ඉහල ශේෂ්ඨ නිලධාරීන් එක්ක ප්‍රශ්ණ දාගන්නව කියලා. න්නතින් මේ අපහසය නිසා බේබි තීරණය කරනව විභාගලියන්න. මේ ගැන රාගවෙට්ටිට කිව්වම රාගවෙේටි හනවා අදවුන දේට තරහටද. නැත්තං ඇත්තටමද විභාගලියන්න හදන්න කියලා. බේබී ඇත්තටම විභාගලියනව කියලා කිව්වම රාගවෙට්ටි කියනවා මම රීට කතා කරන්නම්. එයා ඔයාට විභාග පාස්සවෙන්න ඕනු උපාය මාර්ග ගැන විස්තර එක්කම උගන්වයි කියලා. මේ තමයි රාගවෙට්ටි කිව්ව කියෙන. රවී! රවීවි ස්ටේෂන් එකට ගෙන්න්නලා. ී ඇල්ල රගවෙට්ටිගෙන් අහනක් කෞද විභාගි ලියන්න කියලා. රාගවෙට්ටි කියනවා බේබි කියලා. රවී විභාග ආරම්භේ ඉඳලම වෙන දේවල් හැමදේම කියල දෙනවා. මේ තමයි ආරම්භය. මේ විභාගයට පේපලියන්න විතරක්ම නෙමේ තියෙන්නේ.ඒක ක්‍රියාකාරකම් කරන්න වෙනවා. ඔන්නති මේ විභාග පලවැනි පරීක්ෂණේදී තමයි බේබි නවවින් වහම්බවෙන්නේ. නවින්න යාලට මතකයි නේද. අරු මැරුණූ පොලිස් සුනකයගේ අයිතිකාරයා. ොලවෙනි පරීක්ෂණය අවසන් වෙලා බේබි නවීන්න එක්ක විස්තර කතා කරනවා. රවී කිව්ව විදදිහටම ඊළංග පරයීක්ෂණය වෙපන් ටෙස්ට එක. මෙතන පරීක්ෂණය කරන පොලිස් නිලධාරීන් දෙන්න පරයක්ෂණයට මුහුණ දෙන්නෙන නිලධාරීන්ට එක එක වෙපන්වල නම් කියලා කියනවෝ පෙන්න්නන්න කියලා. බේබිත් මේ පරීක්ෂණයට මුහුණ දෙනවා. බේබීයාට පෙන්න්නන්න කියපු වෙපන්් එක හරියට මොඳරගන්නවා. බේබි මේ හැමදේම දවස අවසානේ රාග වේටිට කතා කරලා කියනවා. ේබිට්ටික් සතුටෙන් ඉන්න. හෙට තමයි විභාගේ. රාග වෙට්ටි බේබිට කියනවා අවිස්සය උගන්නපු විදදියට සේරම මතකතියාගන්න කියලා. ඊල්ඟ දවස්සේ බේබි විභාග මස්දස්ථානයට එනවා. නවන්ඩයි බේබිටයි එකම හෝල් එකේ තමයි විභාගලයන්න ලැබෙන්නේ. පොලිස් සිලධාරයෙක් පේපය සරගෙන එෙනවා ඔන්න ඊළංඟට ඒ පේපර්ස් සිල්ලධාරීන්ට බෙදෙනවා බේබි පේපයක කියවල කල්පනා කරනවා මුනුවද මේකට ලියන්න කියලා. විභාග මෙහෙමේ අදී දේවෙන් ප්‍රශ්ට කතා කරලා කියනවා අද බේබි ප්‍රධාන කොස්තාාපල් විභාග ලියනවා. ඒක වෙන්නේ නැතිවෙන්න මුකක් හරිම කරන්න කියලා. බේබි පේපේකට උත්තර ලියන් නැතුවට පිට බල බල ඉන්නේ. බේබි දකිනවා ඒ නිලධාරයේ කොලයක ලියාගෙනාව ඒව බලාගෙන පේපේකට උත්තර ලියනවා. තව නිලධාරයේ කකුලස්සේ පොතක් තියාගෙන උත්තර බලනවා. තවය උත්තර ලියපු චි්මාරු කරගන්නවා බේබි දකිනවා. බේබිට හරිම සතුටයි. මුකද දෙයක්ත් කොළ අරගෙන ැවිල්ල. බේබි කොල මටියක්ම අතරගන්නවා. නවින් දකිනවා, බේබියයේ කොළ බලාගෙන උත්තරලියනවා. ඉතින් නවින් බොහොම මාරුවෙන් බේබිට කතා කරලා ප්‍රශ්නකට උත්තරඉල්ලනවා. බේබි නවින්ට එවන කොලේ නවල් ළඟ වාඩ වෙලා ඉන්න කෙන අරගන්නවා. නවින් දිකට මුත්තරඉල්ලනවා. පලවෙනි බේපඒක ලියන්න දුන්න වෙලා විවරවෙනවා. විභාග පයීක්ෂක විදිහට ඉන්න පොලෙස් සිලධාරිය පේපස්ටි එකතු කරගන්නවා. ඊළඟ පේපයකට කලින් පොලිස්සනධාරීන් හැමෝම හෑම කනවා නවින් බේබීන්න තැනට ඇවිල්ල බේබිගෙන් විභාග කොහොමද කියලා අහලා බේබිටි කියනවා ඔයා ගොඩක් උුත්තර ලිය්ව ඔයා ගාව ගොඩක් තුන්ඩු තිබුණ ඒත් මට ඒකක්වත් දුන්න නෑ කියලා බේබී අය එකක් දුන්න කියලා කිව්වම නවින්නේ කොලේ අරගත්ත පොලිස්තිනධාරීිය දිහා තරහෙම් බලනවා නවින් එයාට ලියාගන්න වෙලාව මදියුුණා කියලා කිව්වම බේබි කියනවා? ඊළඟ පාර දෙන්නන් කියලා ඉතින් නවීන්ට ොඩක් සතුටුයි. ඒත් තීළඟ පේප එකට එක්සෑම් හෝල් මාරු වෙලා. නොවන්ටයි බේබිටයි හෝල් දෙහෙකිදන් තමයි විභාගලියන්න වෙන්නේ. බේබිආය කොළ කෑලටික එලියට ඇරගන්නවා. බීක බලද්ධ යාලට මතක් ෙනෝද ඔයාලාත් එෙක්සෑම්ලියපුීදිය. ඔන්න මේ වෙලාවෙ පොලිස් කොමසාරී සත්‍ය දේව ගන් විභාගම අධ්‍යස්ථානයට එනවා. මොකක් හරිම තොරතුරක් මත තමයි මෙයාල් ඇවිල්ල තියෙන්නේ. මාධ්‍යවේදීෙන් එහෙමත් මෙතන ඉන්නවා. කොමසාරිස්තුමා කොඩෝ එකදිගේ ඇවිදගෙන අදි දකිනවා බේබි කොක ඇලි බලාගෙන උත්තර ලියනවා. කොමසාරිස්තුමා බේවිලඟට එනවා. බේබිල්ළඟට ඇවිල්ලහ කියනවා ඔයා නීතිය සාමය ආරක්ෂා කරන්න බැඳලන්නවා. ඒත් ලච් නැති වැඩ කරනව කියලා. මාතිවේදින් ඒ වෙනකොටා ඇැතුලට ඇවිල්ල. එයාල හැමදේම වීඩියෝ කරනවා. ඔන්න ඉතින් මේ විභාග වංචාව ගැන බ්‍රේකින් නිවස්සක් විදියට කියනවා. මැතිව් ටීවයක බාලගමන් ඉන්නේ. එත් මේ නිවස්සක දකිනවා. අම්මත් ඇතුළ හිඳන් මේ ගෙන හගෙන ඉන්නේ. බේබිවන් මේ නිවස්සකේ පෙන්නනවා. විභාග වංචාගරපු පොලිසිලධාරියෙක් විදිට මේ නිවස්සක පොලිසිස්ටේෂන් එකේ නිලධාරනොත් දකිනවා. ඒවාගේම බේබිට මේ හොර වැඩ ගැන කියල දුන්න රවිත් මේ නිවස්සක බලනවා. නිවස්සලට කියන්නේ මේ විභාග වංචාව කේරල පොලිස් දෙ පාර්තුමේන්තුවය ගෞරවේයට විශාල කැලල්ලක් කියලා. මේ නිවස්සක බලපු ජනතාවටත් පොලිස්ය ගැන තිබුණ ෞරවේ නැති වෙනවා. ොමසාරරි සත්‍ය දේවගන් මාධ්‍යට ප්‍රකාශයක් කරනවා මේ වංචාවට ශෂනිික ක්‍රියාමාර්ගයක් ගන්නව කියලා. එතින් මේ වංචාවට දඩුවම විදදිට බේබිව කේරල්ල පොලිස් ඇකඩමියට යවන්න තීරණය කරලා. බේබි නිලධාරියෙක්ට යාග ලිව්ම පෙන්නුවට පස්සේ නිලධාරියයා ඔහු ඇතුළට යවනවා. ඔපිස්සක ඇතුලිඉන්න කනෙේ පත්තරයක තියෙන රූපපාට කරකර ඉන්නේ. මේ කමල්! කමල් බේබිදීපු ලියවුම කියවල බලල කියනවා මේ කර සර්ට පෙන්න්නන්න කියලා. මේ වික්‍රම්. වික්‍රම් ලඟට තිෙනවා. වික්‍රම් ලියවම බලලා ඒකට අස්සං කරලා ඒකා අයි බේබිටි දෙනවා. ඔන්න ඊළඟට කමල් බේබුව කෑම්පෙකට එක්කක් යනවා. කමල් බේබිටයාගේ ඇඳත් පෙන්න්නලා හැමදේම කියලදීලා බේබිටි දැම් විවේක ගන්න කියල එතනී යනවා. කෑම්පකේ පලවෙනි දවස පටන්ගන්නවා. බේබිටයාගේ වයසත් එක්ක මහන්සි වෙන ටික කමාරුයි මේ කෑම්පෙකේ වැඩවෙන විදියට බේබිටිකක් ඇැමතිනෑ. හැමෝඩම එකට නාන තියෙන්නේ. ඔන්න ඉතිල් ලෙක්චෑ සහමත් තියෙනවා? දැන් කැටන් එකේ කනගම ඉන්නේ. නවන් එයාගේ කෑම එකක බෙදාගෙන ඇවෙල්ල බේබිලඟින් වාඩි වෙනවා. විභාග වංචාව ගැෙන කතාකරද්දිි නවීන් කියනවා. එයත් ඒ හෝල්ලකේ හිටියන විභාග වංචාවට අහුවෙනව කියලා. ඊළඟට නවින් බේවිගෙන් අහනව තුන්ඩු අහුුණ එකට ගෙදරින් ප්‍රශ්නයක් ුණනේ නැද කියලා. බේබිඩ ගෙදරින් මොුණවගේ ප්‍රශ්නයක් ඇතිවෙන්න ඇ්ද. අපි ඒකත් බලමුකෝ මැතිවගේ අම්මට හොඳරම තරහගෙහි. මේ බිග මේ විභාග වංචාව නිසා මැතිවගේ අම්මට? එයවි கிලාස්සන ළමයින්ගේ අම්මල කතා කරලා කියලා ආය ළමයින්ව කලාස්සවානේ නෑ කියලා. එදාම රාගවෙට්ටි බේබිඩ කතා කරලා අහනුව මොකක් දුනේ කියලා. රාග වෙට්ටි බේබිට කියනවා ඔය ඔය වගේ මෝඩ විද්‍යටෝක කරයි කියල මම හිතුවෙනෑ. ඔය වගේ වැඩ කරන්න ඕෝන ගොඩක් උපක්‍රමිශේලීව කියලා. බේබි කියනවා මම කලින්ම කියකිවනේ මට ඕව හරියාන්න නෑ කියලා. රාගවෙට්ටි කියනවා දැන් නෝක මතැ කරන්න. ස්ටේෂන් එකට වඩා කෑම්පක හොඳ ඇති කියලයා හිතනව කියලා. වින් බේබුව කහෑම්පෙකේදී හම්බුන වෙලාව කියනවා ඔයාාව මාරම විද්‍යයට අහු කරල කියලා. බේවිි මුකදම කියන්නෙ නෑ. ඔන්නරෑ නවින් බොන්න අරගෙනවිත්. බේවිි බෝතලය තාගෙනාව කොලේ අරගෙන බලනවා. ඒක පොඩි දැන්වීම. රුපියල් සීයක් වටින බිරියානි එකක් පයිස පහකට දෙනව කියල තමයි තියෙන්නේ. එතින් බේබි නවින්ගේෙන් අහනවා පයිස පහකට බිරිානි දෙන්න පුළුවන්ද කියලා. නවින් කියනවා ඒකයාගේ අදහසක් කියලා. නවින් විස්තරේ කියනවා. මේ බිරිානිකඩේ නවින්ගේ අලුව එක්ගේ. මේ දැන්වීම හදල තියෙන්න්නේ කඩේ විවෘත කරනකට. විස්තරය හල බේබිය හනවා ඒත් මේ කාලේකාග අවද පයිස පහේකාසි තියෙන්න කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේ බිරියාානිි කඩේ විවෘත කරන වෙලාවෙේ? ගොඩක් මිනිස්සූ පයිස පහේකාසි අරගෙන් ඇවිල්ල තියෙනෝ බිරිානිිකන්න. පොලිස් යටවත් පාලනය කරන්න බැඩිතත්ත්වයක් ඇතිවෙනවා. සෙනක වැඩිනිසා අමතර පොලිස් කණ්ඩා යමක් එතනට අවාන නියෝක ලැබෙනවා. පොලිස්කණ්ඩා යමක් ඉක්මටම සූදානම් වෙලා ඒයාලගේ බස්සෙහැකින් යන්න පිටත්වෙනවා. මේ කණ්ඩාය මේ නවීන් වගේම බේබී තින්නවා. යන අතර මගති පොලිස් සෙරධාරයෙක් හැමෝටම නියෝග කරනවා අපි හන්න අරගලයකට නෙමින්. අපි යන්නේ මහජනතාව අතරට ඒ නිසා මම කියනකම්ම මුකුත්ම කරන්න යන්න එපා කියලා. ඔන්න බස්ෙක පාර තියෙන බාධකයක් උඩින් යනවා. එතොකොටම නවින්ගේ අතේති බුණු කඳුළු ගෑස් විදින වෙපන් එක ක්‍රියාත්මක වෙනවා. බස් එකක ඇතුළෙ කඳළු ගෑස් ටින්න එකක් විවෘත්තු වෙන. බස්සක බියயாනිි ே ළඟට එண்ணන්නේ දුම්දාගෙන. ජනතාව පාලනය කරන්නාව පොලස් சிலල ධරන්ව ජනතාවම මැදිහත් වෙලා බේරගන්නවා මේ සිද්ධිය ගැන නිියස්වලටත් දෙනවා මේ නි्यවස්සක විக்්‍රම් බලනවා நி्यවස්සලට කියන්නේ පොලස් சிலල ධරෙන් කඳළු ගෑස් අවයක් භාවිත කරන්නවත් දන්නේ නෑ කියනෙක් ගැන. නවීන්වත් වි්‍රම් ළඟට ගන්නලා විக்්‍රම් නවන්ண்டு හොඳරම බිනවා ඒළඟට உතීරණයක් ගන්නවා නවීන්ව කියෙනයින්නකට அவන්න. වි්‍රම් නවීන්ට කියනවා තමුන්ට හරිියන්න බල්ලු නාවනක විතරැ කියලා නවින් ගොඩ දුකෙන් ඉන්නේ නවින්නේ තැනට ඇවිල්ල ඉන්නේ නවින්ට බලාගන්න අලුත් පොලස්ුනකය ලැමිෙනවා. ඒත් නවින්ට මතාක්කනෝ රැම්බෝව රැම්බෝග මාරණය. ඔන්න බේමින් නවින්ව හමුවෙනවා මේ දෙන්න කතා කරකර ඉන්න ගමන් නවින් බේබිගෙන් නහනවා ඔයාගේ ඔක්කොම ප්‍රශ්නාවේ මගේ බල්ල මැරුණ දවසට පස්සද කියලා ඒ වගේම නවින් අහනවා. ඇත්තටම ප්‍රකාශක ඔයාගේ අතර ප්‍රශ්නයක් තිබනද කියලා අපි බලමු බේබිගේ ප්‍රකාශගේ අතර තියෙන ප්‍රශ්ය ආම්භය මොකක්ද කියලා දවසත් බේබි රාගවෙට්ලිය එකක් බයිකගේ අදදි දැකලා ප්‍රකාශ් පාර අයින මුත්‍ර කරනවා. ඉතින් ප්‍රකාශ්ට දඩයක් ගහන්න හිතාගෙන බේබි ප්‍රකාශව වීඩියෝ කරලා ප්‍රකාශව අල්ලගෙන ප්‍රකාශ් දේවන්ට කෝල් කරන කියලා එයාව පොලස්සියෙන් නැල්ුව කියලා බේබි එවම ප්‍රකාශ්ට දඩකොලයක් දීලා. දඩේ ගෙවන්නේ එවෙලාේ ප්‍රකාශළඟ සල්ලි තිබිලනෑ. ප්‍රකාශ් පොලස්සියට හැවිල සල්ලි ගෙවන්න බේබි ළඟට තමයි ඇවිල තියෙන්නේ ේ ප්‍රකාශකයෙන් පෝර්ණ එක තිල්ලගෙන ප්‍රකාශයාටි ඉක්මනටම අන්නඕන කියලා කියව්වත් बේBSයාට කියලා ටිකක් වාඩි වෙලා ඉන්න කියලා ඒ ටිකක් වෙලා ඉන්න කියපු එක ප්‍රකාශ්ට රෑවෙනකම් ඉන්න වෙලා දේවන් ස්ටේෂ එකට ආවම ප්‍රකාශ් හැම දෙයම්ම කියලා දේවන් ගිහිල්ල බේබය එක ප්‍රකාශ්‍ය ප්‍රශ්ණගෙන කතා කරන්න बේබි දේවන්වත් ගනන් අරගෙනනෑ. बේබ දාවන්ට ීඩිය එකක් පන්නනවා එදා ප්‍රකාශ්ට හොඳරම ලැජ්ජ කරලා එයා කරපු වැඩගෙන വීඩියෝ කරලා ोල් මීඩියා දාලා නවන් වීඩිය එක බල කියනවා මේනිසා තමයි එයාල් ඔයායක තරහ කියලා. නවිල්ල මේ ඉන්න තැනට වික්‍රමයාගේ වාහනෙන් එනවා. වික්‍රම්ම ඇවිල්ල අජී කියන ෙනගෙන් අහන ඔයා ලෑස්තිද කියලා. අජි කියනමස්ස ප්‍රශ්නයක් තියෙනවා අකිලෙට්ට වාහනේ අරංගිහින් කියලා. වික්‍රෝම් අජීට අගේ වාහනේ යන්න කියලා කිව්වම අජී කියනවා එයා ද්‍රයිු කරණ දන්නේ නෑ කියලා. ඉතින් බේබිටි දමයි මේ ගමනි යන්න වෙන්නේ. පොලස් ස්ටේෂන් එකේ මොකක්හරි ප්‍රශ්ණයක් වෙලා ස්පීටත් බෙද්දාන්න ගමන් ඉන්නේ. ේ අජිය එකක ස්ටේෂ එක එනවා? පොලිස් තුනකයව තරගෙන එන්නේ. දේවන්ටික කමුතු විදිට බේවිදයා බලන්නේ. බේබිනිලධාරියගෙන් නහනෝ මොකා දුුණේ කියලා. මේ තමයියේ සිදුවීම පොලිස් ලධරය සිගරට්ටකක් බොඩ්න්න එක තැනකට ඇවෙල්ලා සිගරට්ටක පත්තු කරගන්න හදනකොටම එතන තිබුණ කුණුගොඩේ පිපරීමක් වෙලා. ඒ පොලෙස් සි ලධාරියය වීසි වෙලාගෙහින්. ස්ටේෂන් එකගේ වීතුරු බේදලලා ස්පීවා තුවාල වෙලා රාග වෙට්ටි බේම ඉන්නවා දැකල බේබිට කතා කරනවා. මෙතනට සාමාන ජනතවාත් එකතු වෙලා ඉන්න දේවන්න ඇවිල්ල උන්ඩ කියනෝ ටික් පස්සට වෙලා ඉන්න කියලා. ඒ වෙලා වෙයි මෙතනන්න කොල්ලෙක් කියනවා මුං ඒක පුරවන්න ඇති. ඔක්කොම සාක්ෂි විනාශ කරලදාන්න. ඒක දේවට ඇහිලා ඒ කොල්ලව තල්ලු කරනවා මෙතන ලොකු ප්‍රශ්යක් ඇතිවෙනවා අධිකරන වෛදනිල ධාරීින් පිපිරීමට හේතුූ හොයා ගන්නවා. එතන ardඩ්බොඩ් පෙට්ියා තියනව රාගවෙට්ි දකිනවා. ගවෙට්ටිට ේලාව මතක්කෙනවා අර පොලි සිස්ටේෂයන් එකේ අනවශ්‍ය බඩු එකතුකරගෙන යන්නාවකෙන කිව කතාව. එය කාඩ ොඩ් පෙට්ියට දාාපුුවේව තමයි රාගවෙට්ටි අරගෙන ඇවෙල්ලා කුණුගොඩට දාලා තියෙන්නේ. එතන පොඩි බෝම තිබිලා. ඔන්න අජි බේබිට කියනවා ඔයා ලඩ්කිීවත් අරගෙන කෑම්පෙට යන්න මම කෑම්පෙකට අන්නන්නේෙ නෑ කියලා. මේ හතරි බේබිකි බිරිද රාගවෙට්ිට කෝල්ලක කරගෙන ඉස්ටේෂන් එක ුුණු සිද්ධියගැ හනමවා. රාග වෙට්ටියේ විස්තර කියලා කියනවා බේබිත් තින්නව කියලා. ේබි බිරිඳද මහත්්‍යය ඉන්නවද කියලා ඇහුවම රගවෙට්ි ේබිෆෝර්ඩි එකදනව කතා කරන්න. බේි ගොඩි දවස්තකට පස්සේ තමයි එයාගේ බිරිඳත්වක කතා කරන්නේ. ඉතින් බේබිට පොඩක් සතුටයි. බේබි කෑම්පකට යන්න කලින් ගෙතරෙනවා මේ වෙලාවේ බේබි බොලස්සුරතලාට අඩ්ි ගැන ඉව වැටිලා ජිප්පකට ඇවිල් ඇතුළට පිනවා. බේබික ඒ ඇතුළට ඇවිල්ල එයාගේ බිරිදත්වයක කතා කරලා ආය කෑම්පකට යන්න ඕන නිසා එලියට එනවා. බේබි ජිප්පකට නැක්ගම සදධයක් එෙනවා. ේබි හැරිල බැලුවම මයි සිද්ධිය දකින්නේ. බේබිට කරකරන්න දෙයක් නෑ බේබි කෑම්පෙකට ආවම නවින්ටත් තේගෙන කියලා. නවින් අහනවා බේබිගෙන් ලඩ්ඩි වගේ සුනකේෙක්ට ලින්ගි කත්තවර කරොත් ලැබෙන දඩුව මුකක්ද කියල දන්නවද කියලා නවින්ම කියනවා රස්සාවත් නැතිවේ කියලා නවින් ඒගෙන කාටවත් කිව්වද කියලා ඇහුවම බේබි කියනවා නෑ කියලා ඊළඟට බේබි අහනවා මාස කියකිින්ද උන්ඩ පැටව හම්බෙන්ි කියලා. වයාලට ඇහෙනව කෙනෙක් කියනෝ මාස දිගකින් කියලා. ඒ කියන්නේ තවත් කෙනෙම් මේ කතාව හං ඉඳලා. ඒ කන්නේඩන් කන්නේටන් මෙතන ඉඳල තියෙන හොරාට බොනගමන්. නවින් කන්ටේටන්ට කියනවා මේගන කාටවත්ම කියන්න එපා කියලා. කන්නේටන් කියනවා මම කාටවත්ම කියන නෑ. පැටියක් හම්බුුණුත් ම්ුව හදන්නම් කියලා ඔන්නතිංඒ හැමදේමිවර වෙලා නවින් බේබිත්යක නිදාගන්න යනවා. හැමෝම මේ වෙලා වෙෙනීදී. තික වෙලාවකින් බේබි ඇහෙනවා නවන් ඉදන් කියවනවා. නොවින් කියවනවා බේබිසයක හිතල කරේ නෑ. බල්ල ගෙදරා අරංගියයක වැරදි. ඒක මම දන්නවා කියලා. නවින් සම්පූර්ණ සිද්ධියම නින් දෙෙන් කියවනවා. බේබික්මනට ඇවිල්ලා නවන්න අවදි කරලා කටවහන් උත්සාහ කරනවා. ඒත් ඒක හැමෝට මැහිලිවරයි. හැමෝම නැගට එතනටෙනවා. නවින් නවදි වෙනවා නවින්ට දැන්තමයි වනේ මුකක්ද කියලා තේරෙන්නේ. බේබිටත් කරගන්න දෙයක් නෑ. ඊළඟ දවස්සේ පික්‍රම් බේබිවයි නවීන්වයි, අජේවයි එයාළඟට ගින්නලා. වික්‍රම් හොඳටම තුන්දනාට බනිනවා. තුන්දනාම් ඉන්න මට කරදර කරන්න විතර කියලා. ඩිපුරම ලින්නෙ නවීන්ට. ඒ ඒක හැමෝටම කිව්ව නිසා. ඒ සිද්ධියෙන් පස්සේ බේබගේ නමට බොලිබේබි කියන කෑල්ලා තෙකතු වෙලා. ඊළඟට ලට්නිිව පශු අෛද්‍යවරෙක් පෙන්න්නනවා. පශු අෛදිවරයා අජේටයි නවීන්ටෑ කියනවල් අන්නි ගැ්බරගෙන නෑ කියලා. නවන් බේබිඩත් කතා කරලා කියනවා මේගෙන. දැන් බේබී නවීනුයි ඉන්න වික්‍රම ගෙදර, තුන්දනා බොනගමන් ඉන්නේ. ක්රම්ට බයිස්ගෙන් කොල්ලක් කඇවෙල්ල නැගටල යනමයක කතා කරන්න. ඒ වෙලාවෙ නවීන් බේබිට කියනවා ටිකක් හිනාවෙලා ඉන්න හෙටෝයාගේ අන්තිම දවස කියලා. කිසිම් ප්‍රතිචාරයක් නැතිනිසා නවීන් හනෝ මොකාද ප්‍රශ්ණ කියලා. ඒත් බේවි මුකුදම කියන නෑ මේ වෙලාවි නවන් යියබ එකේ නිියවස්සක ලේ කරනවා. නිසට කියන්නේ ටිෂෝල් පොලි ස්ථානයේ ප්‍රධාන පොලිස් කොස්තාාපල් දේවන් චන්රන් පොලිස් ස්ථානයට පැමිණිය අබාධතයෙකුට පහරදීලා කියලා ජනතාව පොලි ස්ටේෂන් එක ඉදිරිිය උද්ගෝෂණය කරනවා. ඒයාලට සාධාරණය ඉටු කරන කියලා පොලිස් ස්ථානාධි පතිට හොත්‍රම තරාගහින්. දේවන්ව යාලඟට ගෙන්න්නලා හොඳටම බනිනවා. දේවන්ගේ වැට තහනම් කරනවා. දේවන්නා එදදි දකිනවා බේබි ස්ටේෂන එකට ඇවිල්ල ඉන්නවා. බේබිටිකක් අමුතු විදියට දේවර එක හිනාවෙනවා. බේබි තමයි අර ප්‍රශ්න තාගත්ත කොල්ලව මෙහවල තියෙන්නේ. ඒකයි බේබි මේ විදියට හිනාවෙන්නේ. දවසක් දේවන් ප්‍රකාශ්ව හම්බ වෙලා ඒයාගේ වැඩ තහනම ගැන කියලා. ඔහුට ආය කියනවා. බේබිගීලංග හිලක්කේ ඔයා කියලා. ඒයට මටමකුත් කරන්න බෑ කියල ප්‍රකාශ නැගට යනවා ඔන්න කෙල්ලො දෙන්නේ පැව්නිල්ල දාාන පොලසිස්ටේෂන එකට ඇවිල්ලඉන්න. දන්නේ නැති නම්බයකින් ඒක කෙල්ෙක්්ි ෆෝර්ණෙකට නරක විඩියෝ ඒවලා. රාගවෙට්ිය නම්බයකට යාගේ ෆෝර්ණකින් කෝල්ලකක් ගන්න උත්හ කරනවා. ඒත් මේ වෙලාවේ රාගවෙෙට්ටි ෆෝර්ණ එකක සල්ලිනේ. වෙලාව ේබි ඇතනී අදදි රාගවෙට්ටි බේබිග ෆෝර්ණ ඉල්ලගන්නව කෝල්ල අරගන්න. රාගවෙටි නම්බඒකටයිප් කරල කෝල්ලක ඩයල් කරද්දි නම පෙන්නෙනවා ග්‍රීෂ් කියලා. මේ ප්‍රකාශි නම්බයක ග්‍රීෂ්, ප්‍රකාශ් තමයියාගේ නම. රාගවෙට්ටියේ නම දැකළලා බේබිග මූුණ බලනවා. මේක බේබිට හොද අවස්ථාවක් ඔන්න ඉතින් ප්‍රශ් විරුද්ධෝ පැමිනිල්ලදදාාපුනිසා ප්‍රශ්ව රිමාන්් කරන්න අරගෙන යනවා. බේි රගවෙට්ටියක කතා වෙනවායි විභාගිලියන්න. ේබිලෑ ැතිවුගේ කාමරයට යනවා මැතිව් එක ටික් කතා කරන්න. බේබි මැතිවගෙන් වැඩටික හොඳර කරනවද කියලා ඇහුවොම මැතිව් කියන වූ කියලා. මැතිව් එහෙම කියාදි බේබි කියනවා මමෝයාගේ වයසෙදි කවදාවත් හොඳින්න්නෙමේ හිටිය? මට අවුරු දෙකේදි මගේ තාත නැතිවුණ, අම්ම හෝටල්වෙල ගෙවල්ල වැඩ කරල තමයිමාව උස්මහත් කරේ? මට සෙල්ලං කරන්නවත් යන්න දුන්නෙනෑ. ඉතින්මට යාලුවත් නැතිවුුණ. විනෝදයක් නෑ හොඳ දවසක් තිබුනිමන. මම කාමරේ ඇතුළටම් වෙලා හිටිය. දවසක් මම පාර විදගෙන එනුකොට පාර අයිනි මඩ ගාගෙනන්න පොඩි බලපටිය එක්ො දැක්ක. ම වුව ගෙදර ගෙනාව කියල බේබි කියනවා. බේබී ආයෙත් කියනවා ඊළඟ දවස්සේ ම ගෙදර එෙනකොටේ බලුපටිය හිටියනෑ. අම්ම වුව කොහේහරි ගිහින්දාලා. අම්මගේනඒගෙන ඇහුවම බල්ල දෙන්නෙක්ට කෑම හදන්නේයාට බෑ කියලා ඒ බල්ලට දාන්න හිට පුනම මිත්‍රන් කියලාත් Babyේබි කියනවා BabyBි දවසක් වැස්සේ පාරේ ඇවිදගෙන අදදි බලපටියෙක් පාරයිනි තෙමිතෙම ඉන්නව දකලා BabyේBඒ බලුපැටියවත් ගෙද අරගෙනනැමත් ඒට නමදාලා තියෙන මිත්‍රන් කියලා ැන් ඉන්න බල සුරතලා තමයි මිත්‍රෙන්. බේවිපුතාට කියනවා මිනිස්සු මට බලු බේබි කියනකොට මට ඇත්තටම තරා හැනම කියලා අන්තිමට බේබි මැතිවට කියනවා යාල නිලවශයෙන්ම විභාග පැත්වන දිනය ප්‍රකාශයට පත් කරලා. මම ඔයාගෙන් මේවා හන්නේ මට මේගෙන වෙන කාගෙන්වත් තහන තත්ත්වයක් නැති නිසා කියලා. මම මොකක්ද කරන්න ඕන කියලා බේබි ඇහුවම මැතිවූ කියනවා තා්‍යවයා විභාග ලියන්න කියලා ඔන්න ඉතින් බේබි බාඩන් කරන්න පටන්ගන්නවා රාගවෙට්ටෙන් බේීමට උදව කරනවා තියුත්තයාගේ ස්කෝල වැඩ හොඳර කරගෙනයනවා. Babyේබීත් දිවාරෑ විභාග වෙනුවෙන් මහන්සි වෙනවා. ඔන්න අද තමයි විභාගතියන දවස. අද මැතිවුටත් ස්කෝලෙ විභාග පැඇත්ව වෙනවා Babyේබි මැතිව් ස්කෝලට එක් එනවා. Babyේි අයන්න හද්දී මැතිවූ බේබිග පෑන අරගෙන ඒට අම්මදීපු පෑන තාත්තරදීලා කියනවා? මේ පාරෝයා මේ පෑන පාවිච්චි කරන්න කියලා. දවල් අදත් ප්‍රකාශ්ට කතා කරලා කියනවා බි අද විභාගලියන්නේයනවා, ඒකට මකක්හරි කරන්න කියලා. විභාගට හැමදේම සූදානම්. පේපස් බෙදෙනවා මෙතන සිතිි දෙකක් වෙන්නනවා එකක් බේබික විාගේ අනිත්ක මැතිවුග විබාගේ. බේබි පේපඒක හොඳද කියවනවා. මැතිවුටත් පේපඒක ලැබෙනවා. එයත් ඒක හොඳර කියවනවා. හැමෝම විභාගලයාන පටන්ගන්නවා. මැතිවු මේසකය හංගගෙනාව කොලයක් එලියට ගන්නවා. ආත්ත කරන්නේ තේදේම තමයි. මැතිවූ තමයි ගෙදරදී තාත්තට මේ ප්‍රම කියල දිල තියෙන්නේ. ඊ ළඟට තාත්තයි පුතැයි දෙන්නම කොලේ තිබ්බදනම හඟගන්නවා ැතිවූ පෑනක් ඇතුළෙන් උත්තර ලියපු කොලයක් හඟගෙන තියාගෙන. ඔන්න බේබිට එක දිගඩම කිවිසුම් යනවා. බේබි සාක්වුවල් ලේෙන්සු අරගන්නවා. බේබියාගගේ උර ලෝස්වේ අනිත් පැත්තේ උත්තර ලියපු කො අලවගනැවිත්. ලේන්ස්වේ උත්තර ලියාගෙන ැවිල්ලා. මේ අතරේ ප්‍රකාශ් දේවන්ට කතා කරල කියනව වැඩේ හරි කියලා. කාක් නියස් නැල්ලෙකට වැඩේ බාරදීලා, එයාල විභාග අධ්‍යස්ථානයට එනවිදදිට වැඩේ සලසුම් කරලා. දැන් මාධ්‍යවේදීෙන් විභාගම අධ්‍යස්ථානය ලළඟයි දන් ඒගෙන ජනතාවට තොරතුර දෙනවා. ඔන්න මැතිවුගි ටීචට මැතිවගෙන සැහිතල ඇවිල්ල මැතිවුලඟ තිබන බෝතලය ඇරලා බලනවා. මේ සැරේ මැතිව් උත්තර බෝතලේ කොටල ලයාගෙනවිලතියෙන්නේ. කොමසාරී සත්‍යේ දේවගන් බේබිල විභාග ලියනවා නිරීක්ෂණය කරනවා. සතති දේවගන්ටිකක් වෙලා බලගින්දලා බේිල්ළඟට ඇවිල්ලා ඒයාළඟ තියෙනන ේස්සු වරගෙන බලනවා. ඔන්න මේවෙලාව පෙන්න්නනවා ප්‍රකාශ් දේවන්ග ෙදරටෙනවා. ඊළඟට දෙන්නත්තෙක් කර නිවස එක බලනවා. නිියස්වලට පෙන්න්නනවා සත්‍ය දේවගන් මාධවේදීල් ළඟට ඇවිල්ල කියනවා? ඇතුළෙ හැමදේම පිරිසිදුුයි. පොලිසියේ වංචිකයන් අඩුවෙලා කියලා. මේක අහල ප්‍රකාශ් දේවන්ට කියනවා මට බෝම්බයක් හදල දෙන්න. ඒක මගේ පපුුව බැඳගෙන, බේබිවත් බදාගෙන මැරෙන්න, විභාගලියන්න දුන්න කාලේ ඉවරවෙනවා? විභාගීවරවෙලා එලියටාව වෙලාව නිලධරියෙක් කඇවෙල්ල බේබිට කියනවා? මමඔයා ලේන්සේ උත්තර ලියාගෙනාවක දැක්. ඒත් ඔයා ඒක කොහෙද හැංගුවේ කියලහෝ හනවා? බේබි හිනාවෙනවා බේබි සත්‍ය දේවග නැතුළට එන්න කලින්ම උත්තර ලියපු ලේසුව ඇඳම හඟගෙන. තවත් ලේසුවත් සාක්කුවෙන් නිල්ලියට අරගෙන තියෙනවා. ඔරලෝසු ආයාතේ බැඳගෙන. බේබි ඇඟිල්ලි අලවගෙනාව ප්ලාස්ට එකේ තුඋත්තර ලයාගෙනවිත් තවයාගේ තොප්පිය ඇතුළෙත් උත්තර ලියපු කොළයක් කලවගෙනවිල්ලා. මේ යින් මැතුවුගේ උපදෙස් තමයි. ඔන්න බේබිට මැතිවගේ ස්කෝල පිින්සිපල් ැඩම්ගෙන් කෝල්ලකක් එෙනවා. ඒ වෙලායම ස්කෝලට එන්න කියලා. මැඩම් බේබි ආවෝම කියනවා මැතිවගේ හිඟමුදල් ගෙවන්න කියලා. නැත්තන් එයාගේ විභාග ප්‍රතිඵල නිකුත් කරන්න නෑ කියලා. බේබි කියනවා එයා දවස් දෙකක් ඇතුළත මුළු ෙවීමම කරන්නන් කියලා. බේවි මැතිව්ක්ක කියන්න ඇවිල්ලා මැවුගෙන් අහනෝ විභාග කොහොඳ කියලා. මැතිව් කියනවා හොඳර ලිව්ව කියලා. බේබි කියනවා මැඩම් කතා කරාම හිතුවේ ආයෝයා හුවෙලා කියලා. ැතිවුතාත්තගේෙන් විභාග කොහොම දැහුවම් බේබි කියනව යනගම කියන්න කියලා. මැතිවුත අත්තගේ වතර බෝතලේ අරගන්නයෝ වතුරබොන්න. ඒත් මූඩිය ඇරියට වතුර එන්නේනෑ. බෝතලේ කට සීල් කරලා. ඩිය ඇතුි උත්තරලියපු කෝල තාත්ත පුතාට තුොරාම පුතාය ක්‍රමයක් අුගමනය කරලා ඔන්න අද තමයි විභාගේ ප්‍රතිඵල නිකුත් වවෙන්න තියෙන්නේ. දේව නාය වැඩට ඇල්ලා. බේබි පොලිස්සිස්ටේෂන් එකටආව වෙලාව නිලධාරියක් කතා කරලා බේබිට කියනවා SPී කතා කරනව කියලා. BabyබSPවා හම්බවෙලා හැබි එක නිෙලියට එයනවා. විභාග ප්‍රතිඵල ඇවිල්ලා නිලධාරීියක් ප්‍රතිඵල සටහන නෝඩිස් බෝඩ්ඩය හනවා දේව මයි මුලිම ඇවිල ප්‍රතිඵල බලන්නේ ඒ ලස්තකේ බේබිකි නමන. ඉතින්ද වන්ඩ හරිම සතුටුයි. බේබි එලියට වෙලා තනියම කල්පනා කර කර ඉන්නේ. රාගවයට හිනාාව වී බේබිළඟටනවා මෙන්න බේබී තිීනාවෙනවා. දැන් පෙන්න්නානි නිියස්ස එක. කේරල පොලීසියේ කොස්ථාපල්වරුන්ගේ සංඛ්‍යාව වැඩවීම නිසා? කේරල රජයේ නව චක්‍රලේකනයන් නිෙකුත් කරලා ඒකට අනුව සේවාකාලය වසර විසිකට වැඩි සියලුම කොස්ථාපල්වරුන් සහකාර උපපොලිස් පරක්ෂක තනතුරට සස් කරල කියලා. අච්චර කට්ටක් කාල විභාගලියලත් අන්තිමට බේබිට නිකමුූ සස්වීමක් ලැබෙනවා. බේබී ස්ථේෂ එකට ආවම දේවන් පුටුවෙන් නැගිතැලා බේබිට අචාර කරනවා. අවසානෙති බේබී යාව වටන්න හැදුව අයට පාඩම කුගන්නලා? එයාලට පේන්නම ඉහලටාව. අපිු වට්ටන්න බලාගෙනන්න අයට පේන්නම! අපි දියුණු වෙලා ඉහලටම අන්නඕන. හැබැයි අපිඒ කරන්න ඕන අපි හරද සාක්ෂියයට එකඟව. ඔයා වැරදි විදියට ඉහලට යනවනම් ඔයාගේ හිත දන්නවා ඔය වංචාවක් කරා කියලා. ඒක හැමදාමත් ඔයාගේ හිතර වද දෙෙනවා. ඉතින් මම ඔයාලට කියන්නේ හරිදේ කරලා හරි විදියට ජයග්‍රහණය ලබාගන්න. ඒකුඔයාගේ මනසටත් සැහැල්ලුව. යලිත් මේ වගේ ලස්සන මූවයහැකින් ඉක්මන්ටම හමුුවමු අදර ගිෙල් එන්නම්.